තහනවන සංශෝධනය තුළ ගැබ් වෙලා තිබෙනවා නම් යමා ජනමත විචාරණයක් පවත්න්නේ නැතුව වෙනස් කරන්න බැරි ඒක එහෙමම තියෙනවා හැබැයි අන් සියලු දේවල් දහනවන සංශෝධනයේ අන්තර්ගත අන් සියලු දේවල් අපි පැහැදිලිව ඉවත් කරමින් විසිවන සංශෝධනය ඉදිරිපත් කරන බව අපි පැකිලීමකින් තොරව අපේ රටේ ජනතාවට කියනවා ඒතර ඒ අනුව තමයි හෙට උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ විසිවන සංශෝධනය හැංගි හොරා කරපු දෙයක් නෙවෙයි ඉතාමත් විවෘත ලෙස කත් ක්‍රියා මාර්ගය කොලේ වහලා කරපු දෙයක් නෙවෙයි කිසිසේ දැන් මේ විසිවන සංශෝධනය ගැසට් කරන්න යෙදුනේ සැප්තැම්බර් 2 වෙනිදා ඒතර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය යටතේ දවස් 14ක් යනතුරු ඒක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න බෑ දින 14ක් සති දෙකක් ඒතර ඒක ගත වුණා සැප්තැම්බර් 16 ඒ අනුව සැප්තැම්බර් 17 වෙනිදා විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වුණා සැප්තැම්බර් 17 ඉන්පසු පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හෙට සැප්තැම්බර් 22 අඟහරුවාද ඒතර සැප්තැම්බර් 22 අඟහරුවාද අපි මේ විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ගරු අධිකරණ ඇමතුමා ඒක තමයි පළවෙනි කියවීම පාර්ලිමේන්තුවේ ක්‍රියාපරිපාටි අනුව පළවෙනි කියවීම හැටියට සැලකෙන්නේ හෙට මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම. ඉන්පසු සතියක් තිබෙනවා විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය. අපි හෙට ඉදිරිපත් කරන විසිවන සංශෝධනයේ අභියෝගයකට ලක් කරමින් ඕනෑම පුරවැසියෙකුට අයිතිවාසිකමක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඒ කාල සීමාව තුළ දවස් 7යි. ඉන්පසු ශ්‍රේෂ්ඨ අධිකරණයට තිබෙනවා උපරිමය සති 3ක්. ඒ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ට සවන් දීලා හා මෙදහත්කරුවන්ට සවන් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන උපරිමය සති 3ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධිකරුව ජනාධිපතිමාටත් ගරු කථානායකතුමාටත් දැන්වීම සති 3ම ගන්න ඕනේ නැහැ හැබැයි උපරිමය සති 3යි දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන්නේ සීමිත කාර්යභාරය ඒ කාර්යභාරය තමයි මේකේ නිත්‍යානුකූල භාවය වෙන දෙයක් නෙමෙයි විසිවන සංශෝධනයේ නිත්‍යානුකූල භාවය විමර්ශනය කළා ඒ පිළිබඳ නිගමනයකට එළඹීමේ කාර්යභාරය පමණයි ඒ කියන්නේ සරල ලෙස කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන කාර්යභාරය තමයි කොහොමද මේකට 3/2ක බහුතරයක් අවශ්‍යයි මේකේ යම් කොටසක් තියනවාද ජනමත විචාරණයක් අවශ්‍යයි ඒ පමණයි එකනේ නීති ප්‍රශ්නේ ඒ නීති ප්‍රශ්නය පිළිබඳ නිගමනයකට එළඹීම පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයට බාර වෙන කාර්යභාරය